මීට අවුරුදු ගානකට කලින් 3D TV කියන එක ගොඩක් ලොකු ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තිබුණා. අද අපිට 3D සිනමාස් දකින්න හම්බෙනවා. හැබැයි 3D TV දකින්න හම්බෙන්නේ ගොඩක් කලාතුරකින්. ඉතින් මේ 3D TVs වලට මොකද උනේ? ඉතින් මේ 3D TV වලට මොකද උනේ කියලා හොයලා බලන්න කලින් මේක වැඩ කරන හැටි අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕන. අපේ ඇස් දෙකට පුළුවන් එකම වස්තුවක් දිහා කෝණ දෙකකින් බලන්න. එතකොට දත්ත ඔක්කොම එකතු කරලා අපේ මොළයට පුළුවන් ළඟින් තියෙන වස්තුන් මොනවද දුරින් තියෙන වස්තුන් මොනවද කියලා දැනගන්න. මෙන්න මේකට තමයි අපි කියන්නේ 3D vision එක කියලා. හැබැයි TV එකක් කියලා කියන්නේ ද්විමාන වස්තුවක්. ඉතින් ඒ හින්දා අපි TV එකක් දිහා බලන් ඉන්නකොට ඇස් දෙකෙන්ම මොළයට යන්නේ එකම සිග්නල් එකක්. ඒ හින්දා මොළයට බෑ 3D vision එකක් නිර්මාණය කරන්න. ඉතින් මේ වගේ 3D TV එකක් හදන්න නම් අපි මොකක් හරි ක්‍රමයක් හොයාගන්න S දෙකට වීඩියෝ ස්ට්‍රීම්ස් දෙකක් වෙන වෙනම යවන්න. එතකොට අපේ මොලේට පුළුවන් ඒ දෙක එකට එකතු කරලා 3D vision එකක් හදාගන්න. ඉතින් එක එක TVs මේකට එක එක ක්‍රම පාවිච්චි කරනවා. සමහර TVs මේ වැඩේට ආලෝකයේ තියෙන පෝලරයිසේෂන් එක පාවිච්චි කරනවා. මේකෙදි කරන්නේ TV එකේ තියෙන තිරස් ඉරි වලින් එකක් හැර එකක් එක වීඩියෝ ස්ට්‍රීම් එකක් පෙන්වනවා. ඒක යන්න ඕනේ එක හැකට. ඒ වගේම ඉතුරු ඉරි වල තව වීඩියෝ ස්ට්‍රීම් එකක් පෙන්වනවා. ඒව යන්න ඕනේ අනිත් හැකට. ඒ වගේම මේ ස්ට්‍රීම්ස් දෙකේ පෝලරයිසේෂන් එක අංශක 90කට සකස් කරලායි තියෙන්නේ. ඊට පස්සේ TV එක බලන කෙනාට පුළුවන් පෝලරයිස් ක්ලාස් එකක් දාලා මේ ස්ට්‍රීම්ස් දෙක S දෙකට වෙන වෙනම බෙදලා දෙන්න. එතකොට අපේ මොළයට පුළුවන් 3D vision එකක් නිර්මාණය කරන්න. මේ ටෙක්නොලොජියේ තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි මේකට පාවිච්චි කරන්නේ පෝලරයිස් ක්ලාස් එකක්. ඒක නිකන් වීදුරු කැලක් විතරයි. ඒකට බැටරි දාන්න ඕනේ නැහැ. ඒකේ සර්කිට් එකක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ හින්දා ඒවා මිලෙන් ගොඩක් අඩුයි. ඒ වගේම බරිනුත් ගොඩක් අඩුයි. හැබැයි මේ TV එකේ රූප පෙන්වන්නේ මේ තිරස් ඉරි එකක් හැර එකක් හින්දා මේ රූපවල ෂාප්නස් එක භාගයට භාගයක්ම අඩු වෙනවා. ඒ වගේම සමහර TVs මේ වැඩේ කරන්න මේ TV එකේ ෆ්‍රේම් රේට් එක දෙගුණයක් කරලා තියෙනවා. එතකොට ඔත්තේ සංඛ්‍යාවකින් දක්වන ෆ්‍රේම්ස් ඔක්කොම අදාළ වෙන්නේ එක හැකට. ඉරට්ටේ සංඛ්‍යාවකින් දක්වන ෆ්‍රේම්ස් අදාළ වෙන්නේ අනිත් ඇහැට. ඊළඟට මේ වීඩියෝ ස්ට්‍රීම්ස් දෙක S දෙකට බෙදලා දෙන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන ඇක්ටිව් ෂටර් ග්ලාසස්. මේ කණ්ණාඩියේ තියෙන මෙකැනිකල් ෂටර්ස් දෙක මේව TV එකත් එක්ක සින්ක් කරලායි තියෙන්නේ. ඉතින් මේ ඇක්ටිව් ෂටර් ග්ලාස් එකට පුළුවන් ඒකේ තියෙන මෙකැනිකල් ෂටර්ස් අවශ්‍ය විදියට වැඩ කරවලා මේ වීඩියෝ ස්ට්‍රීම්ස් දෙක වෙන වෙනම S දෙකට බෙදලා දෙන්න. එතකොට අපේ මොළයට පුළුවන් 3D vision එකක් නිර්මාණය කරන්න. මේ ටෙක්නොලොජියේ තියෙන ලොකුම වාසිය තමයි අපිට පුළුවන් TV එකේ තියෙන සම්පූර්ණ රෙසලූෂන් එකම පාවිච්චි කරන්න. ඒ හින්දා ගොඩක් ෂාප් ඉමේජ් එකක් හම්බෙනවා. හැබැයි මේ ඇක්ටිව් ෂටර් ග්ලාසස් වල තියෙන මෙකැනිකල් ෂටර් එකක්. ඒ වගේම සර්කිට් එකකුත් තියෙනවා. මේකට බැටරි එකක් දාන්නත් ඕන. එහෙනම් මේ ග්ලාසස් බරින් ටිකක් වැඩි, ඒ වගේම වියදමක් ටිකක් වැඩි. ඉතින් දැන් ඔයගොල්ලෝ හැමෝටම තේරෙන වෙයි මේ 3D TVs ඒ තරම් ජනප්‍රිය වුණේ නැත්තේයි කියලා. මේවට පාවිච්චි කරන තාක්ෂණයන් ගොඩාක් සංකීර්ණයි. හැබැයි මේ හැම තාක්ෂණයකම මොකක් හරි අඩුපාඩුවකුත් තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ 3D TV එකක් බලනකොට අපේ වම් ඇහැට ඒ වගේම දකුණු ඇහැටන වීඩියෝ ස්ට්‍රීම්ස් දෙක හරියටම අලයින් වුනේ නැත්තම් ඒ දෙක අලයින් කරන්න අපේ මොළයට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් එහෙම සමහරලාට ඔයාලට ලෝගයක්ම හැදෙන්න පුළුවන්. සමහරුන්ගේ ඇස් වලින් කඳුළු වෙනවා. ඒ වගේම ඕකාර ගතියක් එන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා හින්දා තමයි අද වෙනකොට 3D TV කියන එක ඩෙඩ් ටෙක්නොලොජි එකක් බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි අපිට අදටත් 3D සිනමා දකින්න හම්බෙනවා. 3D සිනමා වලට පුළුවන් වෙලා තියෙන ගොඩක් ලොකු ස්ක්‍රීන් එකක් පාවිච්චි කරලා ඊටමත් මිලාදි කිතම දියුණු තාක්ෂණේ පාවිච්චි කරලා මේ 3D TV වල තිබිච්ච අඩුපාඩු ගොඩක් මගහරවා ගන්න. හැබැයි ගොඩක් කට්ටියගෙන බොහොම නුදුරු අනාගතයේදීම මේ 3D සිනමා කියන එකත් නැති වෙලා යයි කියලා. ඉතින් ඔවත් පාවිච්චි කරනවා 3D TV එකක්. එහෙම නැත්නම් 3D TV එකක් පාවිච්චි කරලා ගේම්ස් ප්ලේ කරනවාද? ඉතින් මේක නවත් දන්න දේවල්, ඔයගලට හිතන දේවල් මේ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. සයන්ස් ඇන් ටෙක්නොලොජි ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් ලයික් කරන්න මගේ Facebook page එකට, follow කරන්න මාව Twitter එකේ, වගේම Google Plus වල. මේ වගේ interesting videos තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් TechCrack Show කියලා search කරලා subscribe කරන්න අපේ channel එකට.